Samanta Chakravalesu Atra Gacchantu Devata Saddhammam Munirajasse Sunantu Sagga Mokkhadam Dhammasavana Kalo Ayam Bhadanta Dhammasavana Kalo Ayam Bhadanta Dhammasavana Kalo Ayam Bhadanta. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Hema denatama trivida ratne ananta guna mahimen set weva niduk nirogi suwa salaseva chirajeevane weva vasanavantava ඔබේ සියලු කටයුතු සපුරා ගන්නට හේතු වාසනා වේවා. ඔබට සැනසෙල්ලේ ජීවත් වීමට භාග්‍ය උදා වේවා කියන පරම ප්‍රාර්ථනාව පෙරදරිව අද දවසේ සුපුරුදු ලෙස පූජාවලි 68 වෙනි දහම් දෙසුම ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. Pujavali niyamita deshanavata pravesha vannata piraduwa karana kiyapayak api charithranukoolawa itu karanawa. Ehi palamu enna tama ada davase me sandaha daayakathwaya gat pinnathunge namgam arambhe sandahan kirima punyanumodanawa avasanayata taba. Ada dayakathwaya daranne Warakapola Ambepussa Nuwarapare padinchi W.H.G. Senanayaka C. Rajapaksha Maupiya Yuwalage Dudaru Munuguru Minipiriyan Pirisai. Ounge Sielu Aramunu Sakshat Veva Ishta Siddha Veva බලාපොරොත්තු සියල්ලම සමුදිමත් වේවා යන්න අපගේ උතුම් ප්‍රාර්ථනාවයි. ඒ ප්‍රාර්ථනාව පෙරදැරිවයි අද දෙසුමට පිවිසෙන්නේ. විශේෂයෙන් අපි මේ වගේ මහන්සි වෙලා වෙහෙසිලා කාලය වැය කරලා මේ කරන කර්තව්‍යයන්හි ප්‍රධාන ඵලය වශයෙන් අප හැම දවසකම අපි ශ්‍රාවකයන්ට කියන්නේ ඔබ සම්මා දිට්ඨිය ඇති කෙනෙක් වෙන්න ඕනි කියලා. සම්මා දිට්ඨිය තමයි ජීවිතේට ඉතා වැදගත් වෙන්නේ, නිවන් මාර්ගට පදනම වෙන්නේ. Sama ditiya godanagaganna beri tana tiyenne mithya dushtiya. Mithya dushtikaya kavadavat nivan magata para hadaganne ne. Mohen veli. Mohenma andakaraya hoyagena andakarayatam gaman karanawa. Me adahasa visheshayen පලකරන්නට කල්පනා කෙරුවේ මේ සතියේ ආරම්භයේ තාම හද කම්පා කරන සිදුවීමක් අපේ රටේ
අසන්නට ලැබුණා අවුරුදු 9ක පුංචි දැරියකට කරන ලද තාම අවාසනාවන්ත පහර දීමක්. කරන්දෙනිය ප්‍රදේශයේ හැටියට තමයි අපි පුවත්පත් වලින් දුටුවේ. යක්ෂෙක් වැහුණායයි සිතපුත් මේ දියණිය මේ දියණියට යක්ෂයෙක් වැහුණා කියලා ඒ අම්මා මොකද කළා තියෙන්නේ ඒ යක්ෂා රූඩයෙන් යක්ෂයෙන් පළවා හරින යක්ෂ ගැහණියක් ළඟට මේ යක්ෂ අම්මා මේ දුව අරගෙන ගිහිල්ලා තියෙනවා දවස් දෙකක් තිස්සේ යාතු කර්ම ආදිය සිද්ධ කරලා අන්තිමේදී යකා යක්ෂයා එනවන්න ඒ දරුවට මැරෙන කම්ම වේවැල් පහර දීලා කොච්චර අමානුෂිකද බලන්න මේක රජ කාලේ අර කස පහර දුන්නා වගේ දඬුවමට කස පහර දුන්නු ඉතිහාසයක් අපේ පැරණි පොත්පත්වල තියෙනවනේ දඬුවම් හැටියට කස පහර දුන්නා කියලා. අදත් මැද පෙරදිග රටවල් වල කස පහර දීම් තියෙනවනේ බරපතල වැරදිවලට. ඒ වගේ දඬුවම අවුරුදු 9ක පුංචි දරුවෙකුට දෙන්න තරම් අපේ මිනිස් මනසේ මෝහය කොයිතරම් උග්‍ර වෙලාද කියලා බලන්න. ඒක බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්, Hindu වෙන්න පුළුවන්, අපිට ඒ සීමා මායිම් නැහැ. අපි ඉන්නේ 21වෙනි ශතවර්ෂයේ 3වෙනි ශතකයේ දශකයේ 21වෙනි සියවසේ 3වෙනි දශකයේටත් අපි පාතබල තියෙනවා. අපි වැඩ කරන්නේ පරිගණකේ. අපි අජටාකාශය තරණය කරනවා. අඟහර ලෝකය බලා මැද පෙරදිග රාජ්‍යයක් මෑතකදී යානයක් පිටත් කළා. ඒ වගේ තාක්ෂණය ඉහළින් තබා ගත්ත යුගයක යක්ෂයෙක් වැහුණා යයි කියන්නේ එක මානසික පීඩාවක්, මනෝ රෝගයක් නම් අපි මනෝ වෛද්‍යවරු ඉන්නේ මොකටද ඒවට ප්‍රතිකාර කරන්නේ, සුවපත් කරන්නේ? එහෙම නැත්නම් අපේ උපදේශන සේවා කොච්චර දියුණුද? ලංකාවෙත් අද කවුන්සිලින් කියන එක හැම තැනම තියෙනවා. පාසල් වල තියෙනවා, විශ්වවිද්‍යාල වල තියෙනවා. එතකොට මේ දරුවට එහෙම මොනවා හරි අමනුෂ්‍ය දෝෂයක් තිබුණා නම් ඒක පළවා හරින ක්‍රමවේදය වේවැලකින් මැරෙනතුරු පහර දීමද? මේ තරම් ලේක්ෂත්වයට මේ සමාජය ගමන් කිරීම ගැන බෞද්ධ සමාජයේ නූනම් මෙවැනි සිදුවීමක් සිදුවලා තියෙන බෞද්ධ සමාජයක නොවේ. ඒත් මේ රටේ මේ පුංචි පොළොවේ ආගම් හතරක් ක්‍රියාත්මක වෙන සමාජයේ ඒක නිසා මෙහිම දේවල් වෙන්නේ මිනිස්සුන්ගේ මෝහය වැඩි වුණාම, මිත්‍යා දෘෂ්ටික වුණාම. බෞද්ධ සමාජයටත් මේක හරි අදාළයි. එතන අපේ මිනිස්සුත් ඉන්නවා මේ වගේ මෝඩ මෝහයන් පස්සේ යන. සමහර වෙලාවට ඉංග්‍රීසි බටහිර වෛද්‍ය ක්‍රමයට හසු නොවෙන්න පුළුවන්. දේශීය ආයුර්වේදයට හසු නොවෙන්න පුළුවන්. ශාන්ති කර්ම වලිනුත් අපිට ලෙඩ දුක් සුවපත් කරන්න පුළුවන්. එහෙම එවැනි උතුම් අතීතයක උරුමය තියෙනවා අපිට. ඒත් කොහේවත් මිනිස්සු අල්ලලා පොළොවේ ගහලා මරලා සූපත් කළා දිනවා. එහෙම කළේ නැහැ. ඒක නිසා පින්වත්නි මතක තියාගන්න අපි මහන්සි වෙලා මේ උතුම් ධර්මය ඔබට කියන්නේ ප්‍රඥාව හදා. නැනස හදා. මනස හදා. අපි Facebook එකේ දැක්ක එක මිනිහෙක් දාලා තියෙනවා ජනාධිපතිතුමාට පණිවිඩයක්. සඳුදා ආරම්භුණු සාමාන්‍ය පෙළ විභාගයේ උදේ 9:02ට පටන් ගන්න කියලා. හේතුව 9 වෙනකන් රාහු කාලෙද. කොයිතරම් මෝහයෙන් වෙළුණු මිනිස්සුද ප්‍රසිද්ධියේ මෙවන් ප්‍රකාශ
ජනාධිපති වරයාට ඉදිරිපත් කළ තිබුණේ අන්තර්ජාලය හරහා. ඒක විහිළුවකට කරපු එකක් නෙවෙයි, තමන්ගේ මෝහේ තරම. මම හිතන්නේ හොඳට අහගෙන තිබුණා බොහෝ දෙනෙක් ඒ වගේ මුක්ද ප්‍රකාශන වලින්. ඒ නිසා අපි අද දවසේ මේ ධර්ම දේශනාව සමාරම්භය ඔබට කියන්නේ එවැනි ඥාණයට, බුද්ධියට, ප්‍රඥාවට නිගා දෙන කවර කටයුත්තකටවත් ඔබ අතහිතවත් දෙන්න එපා කියලා මම කියන්නේ. අතහිතවත් දෙන්න එපා. පසුගිය දවසක එක තරුණියක් හරිම වේදනාවෙන් මට අන්සරට ඇවිල්ලා කිව්වේ, අවුරුදු 10ක් ආදරය කර පෙම්වතා සමග විවාහ වෙන්න අම්මා ඉඩ දෙන්නේ නැහැ, කේන්ද්‍රය ගැලපෙන්නේ නැහැ කියලා. වයස අවුරුදු 30යි දුවගේ. තව කොච්චර දුරට අරගෙන යනවද මේ කේන්ද්‍රය හරහා? කොයිතරම් මෝඩද කේන්ද්‍රයට පුළුවන් දේව තීන්දුව කරන්නේ? අවුරුදු 10ක් පෙම් කරපු පෙම්වතා සමග විවාහ වෙන්න ඉඩ දෙන්න ඇයි ඒ අම්මට බැරි? ඒ වගේ හුඟක් අම්මලා අපේ සමාජයේ ඉන්නවා. මම දුන්න විසඳුම වහාම සතියක් ඇතුළත මේ විවාහය සිදු කරන්න කිව්වා. ගැටලුවක් ප්‍රශ්නයක් ඇතුනොත් අපි වග කියනවා කියලා කිව්වා. ඒ විදිහට අවුරුදු 30ක තරුණියකට අවුරුදු 20 ඉඳන් ප්‍රේම කරපු පෙම්වතා සමග විවාහ වෙන අවසර නොදෙන්න තරම් අම්මා කෙනෙක් ඇයි දරුවෝ ගැන වැරදියට කල්පනා කරන්නේ? ඒක නිසා අපි ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව හදාගන්න. ඒ ප්‍රඥාවටයි අපි මේ ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා එවැනි අදහස් වලින් මිදෙන්න අපි ඔබට අද දවසෙත් ආරාධනා කරමින් දේශනාවට පිවිසෙනවා. පසුගිය සතියේ අපි ඔබට සඳහන් කළේ මක් ඇති කරගන්න ඕනේ කියලා. විශ්වාසය පරම ന്യാයය කියපු අදහසට අනුව සාක්ෂි ජනපදයෙන් කුමරියක් විවාහ කරගන්නට හිතුවා. සාක්්‍ය වංශිකයෝ ඒකට දුන්නු හදපු උපක්‍රමය තමයි තමන්ගේ දාසියකගේ කුසින් උපන් වාසපකත්තියා සරසලා යැවීම. කොසල් රජතුමා එය නොදැන විවාහ කරගත්ත හැටි. ඉන්පසු විදුහුඩබ නමින් කුමාරයෙක් උත්පත්තිය ලද හැටි අපි ඔබට කිව්වා. විදුහුඩබ කුමාරයා අනාගතේ මේ තමන්ගේ මවට දුන්නු දඬුවම, එක්තරා විදිහක දඬුවමක් නෙමෙයි දීලා තියෙන, රාජකුමාරිකාවක් කළාට හොරකමකින් විවාහ කරලා දුන්නේ. ඒ වෙනුවෙන් මේ වාසභකත්තියාගේ කුසෙන් උපන් විදුහුඩබ කුමාරයා ශාක්‍ය වංශිකයන්ට දෙන දඬුවම අපි මේ පොතේම ඉදිරියේ ඔබට කියවන්න ලැබේ. ඒ අදහස් වලින් පස්සේ අද බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ 20 පරිච්ඡේදයේ මධ්‍ය භාගයේදී තවත් එවැනි කතන්දරයක් අප වෙතට ඉදිරිපත් කරනවා. තවද එම රජුගේ අගමෙහසින් ඌ කෝසල මල්ලිකා දේවියන්ගේ උත්පත්ති කතාව කවරයක්. දැන් අපි කතා කිහිපයක් දැක්කා. ඔබට මතක ඇති බන්දුල මල්ලිකාවගේ කතාව, බන්දුල සෙන්පතියගේ කතාව. ඒ බන්දුල සෙන්පතියා සමග විවාහ වුණු බන්දුල මල්ලිකාවගේ කතාව, දරුවන් බිහිකොට මහ විශාල මෙහෙවරක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉටු කළ ආකාරය. දැන් මේ වාසභකත්තියාගේ කතාවත් ඉතාම වැදගත්. කොසල් අගමෙහසිය, ඊට පස්සේ කොසල් රජුගේ ඊළඟ අගමෙහසිය කෝසල මල්ලිකා. එතකොට මතක තියාගන්න, බන්දුල මල්ලිකා කියන්නේ එක්කෙනෙක්, කෝසල මල්ලිකා කියන්නේ තව කෙනෙක්,
මේ දෙදෙනෙක් බව මතක තියාගන්න. අද කතා කරුවා අපිට අනාවරණය කරන්නේ කෝසල මල්ලිකා දේවීගේ උත්පත්ති කතාව. එවැනි කෙනෙක් බෞද්ධ සමාජයට ගොඩ නැගෙන්නේ කොහොමද කියලා. මේකත් හරිම රසබර කතා පුවතක්. අපි ඔබට ආදරෙන් ආරාධනා කරනවා වෙනදා වගේම ඉතාම ප්‍රබුද්ධයන් වශයෙන් මේ රාත්‍රියේ මේ උතුම් ධර්ම සාහිත්‍ය කෙරෙහි මහත් වූ ලෙන්ගතුකමින් ආදරෙන් අසන අපේ පින්බර ශ්‍රාවකයන්ට කෝසල මල්ලිකාව කවුද කියලා හඳුනා ගන්න පූජාවලි හාමුදුරුවෝ කරන මේ විවරණයට සෙමින් සවන් දෙමින් අවබෝධය ඇති කරගන්න කියලා. සවැත් නුවර 500ක් මාලාකාරයන්ට නායක මාලාකාර ජේෂ්ඨයෙකුගේ දුවක් දෙවඟනක බඳුරු ඇතිය. එතකොට අපි ලොකු පසුබිමක් ගොඩනගෙනවා. මාලාකාර එක තනතුරක්, එක රාජකීය තනතුරක් බව පෙන්වන්නේ අපිට පැරණි සාහිත්‍ය විමසනකොට විශේෂයෙන් බුදුහාමුදුරුවෝ ධම්මපදයේ ගාථා රාශියක් මේ මාලාකාරයන් උපමාවට අරගෙන ගොඩනගලා තියෙනවා. යතාපි පුප්ප රාසිම්හා ඛෛරා මාලා ගුණේ බහු එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහන් කියලා කිව්වා. එතකොට යතාපි පුප්ප රාසිම්හා ඛෛරා මාලා ගුණේ බහු මල්කාරයේ වැඩක් කියයි. මල්කාරේ දෙපාන්දර මාලාකාරෙක් ගෙදරින් පිට වෙලා විශාල මල් තොගයක් අරගෙන ඇවිල්ලා කඩාගෙන ඇවිල්ලා ඒ මල් තොගයෙන් සියල්ල පරිහරණය කරන්නේ නැතුව ඉතාම පිරිසිදු ලස්සන මල් තෝරලා අරගෙන සුවඳ මල් තෝරලා අරගෙන ඛෛරා මාලා ගුණේ බහු හොඳ ලස්සන ගුණවත් සුවඳවත් මල් වලින් මාලා හදන්න වගේ මල් මාලා හදන්න වගේ බුදුරජාණන් වහන්සේ වදාරනවා. එවං ජාතේන මච්චේන උපන් සත්වයන් විසින් කත්තබ්බං කුසලං බහුන් කුසල් දහම් මෙහෙදෙන්න ඕනේ. ඒ කියන්නේ අර මාලාකාරයේ මල් මාලා හදනවා වගේ. එතන ලස්සන උපමාව බහැර කළ යුතු දේ බහැර කිරීමත් ජීවිතයට එකතු කරගත යුතු දේ එකතු කර ගැනීමත් මේ කියන කාර්යයන් දෙක තමයි එහිදී සාකච්ඡා කරන්නේ. දැන් ඇත්තටම පුප්ප වර්ගයේ ධම්මපදයේ මෙවැනි ගාථා රාශියක්ම අපිට ගන්න පුළුවන් මාලාකාරයා උපමා කරගෙන බුදුහාමුදුරුවෝ දහම් දෙසපු. මල්මාලා උපමා කරගෙන බුදුහාමුදුරුවෝ දහම් දෙසපු. මෙන් කියවෙන දේ තමයි පින්වත්නි මේ කාලේ බුද්ධ කාලේ මාලාකාර කියන තනතුර ඉතා වැදගත්. දැන් මාලාකාරයෝ මල් හදන්නේ මල් මාලා හදන්නේ මොකටද? ඒ මල් මාලා විශේෂයෙන් රාජසභාවේ රජගෙදර රජමැදුරේ රජකුමරියන්ට මේ මල් මාලා ඉසේ පළඳින මල් මාලා, ගෙලේ පළඳින මල් මාලා, දෑතේ පළඳින මල් මාලා ආදි වශයෙන් මල් නිතර නිතර ඒගොල්ල පරිහරණය කරා. ඒගොල්ලන්ගේ විභූෂණය සඳහා, ලස්සන ඇති කර ගැනීම සඳහා. එතකොට ඒක අද ඉන්දියාවේ ගියහම මම හිතනවා මුළු ලෝකෙටම මල් දෙන්නේ ඉන්දියාව. ඉන්දියාව මල් වගා කිරීමේලා ලෝකේ අංක 1ට ඉන්නේ. තාම ලස්සන මල් අපේ ශ්‍රී මහා බෝධිය ළඟට ගියා. මම හිතනවා එක දවසට මොනතරම් ප්‍රමාණයක් මල් මාලා ගෙනල්ලා එල්ලනවද කියලා අපිට පේනවා. ඒක නිසා මේ ඉතාම පැහැදිලි පූජාවලි හාමුදුරුවෝ මේ ආරම්භ කරන තොරතුර 500ක් මාලා කරු හිටියා කියන්නේ ඒක හොඳ වෘත්තියක් හැටියට සංවර්ධනය වෙලා තිබෙනවා කියලා. 500ක් මාලා කරලා එතකොට එතන ජේෂ්ඨ
මලකාරේ ගැන කියනවා. ඒකට එතන ජේෂ්ඨ සහ කනිෂ්ඨ කියන එහෙමනේ බෙදීමකුත් තිබිලා තියෙනවා. එතකොට මෙතන තාම හොඳ මල් කර්මාන්තයක් පිළිබඳව අද අපිට දකින්න පුළුවන් වූ ඉන්දියාව එදා ඉතාම පැහැදිලි මේක හොඳ වෘත්තියක් ව්‍යාපාරයක් කර්මාන්තයක් උසස් ගණයේ කර්මාන්තයක් හැටියට තිබුණු බව. ඒ නිසා තමයි ඒ මාලාකාරයෙකුගේ දියණියක් ගැන මේ කියන්නේ දෙවඟනක බඳු ඌරු ඇත්තිය. ඒ එක ජේෂ්ඨ මාලාකාරයෙකුගේ දියණියක් කියලා හරියට දෙවඟන බඳු. රජකට අගබිසෝවන රූ ඇත්තිය. සෙමසේ රූමත් බවක් නෙමෙයි. රජෙකුට අගබිසව වෙන්නට සමත්. රජවරු එසේ මෙසේ කුමාරිකාව අගබිසව කෙරුවේ නැහැ. අගබිසව කරන්නට තරම් රූ පසෞන්දර්යෙන් ඇපිරිපුන්. ඊළඟට උතුම් වූ ස්ත්‍රී ලක්ෂණ කාන්තාවකේ ලක්ෂණ රාශියක් අපේ ධර්ම සාහිත්‍ය විශේෂයෙන් පංච කල්යාණිය ගැන කියන කේශ කල්යාණි, දන්ත කල්යාණිය, අදර කල්යාණිය, ওই විදිහට චවි කල්යාණිය මේවා කාන්තා ලක්ෂණ උතුම් වූ ස්ත්‍රී ලක්ෂණ. ඒතර මේවා කිසි අඩුවක් පාඩුවක් නැතුව තිබුණා. සොළොස්සැවිරිදි අවස්ථාවේ පැසක් අතින්ගෙන අවුරුදු 16 නව යෞවනයේට පාතබු කාලේ පැසක් පෙට්ටියක් අතින් අරගෙන මල්වත්තට මල් කඩා යන්නේ. එතකොට මල් වතු තිබුණ බවත් පේනවා. මල් වතු. එතකොට මේ පූජාවලි හාමුදුරුවෝ මේවා වාර්තා කරන්නේ බුද්ධ කාලීන සමාජ. එතන බුද්ධ කාලීන සමාජයේ සබවින්ම මල් වලට ප්‍රමුඛතාව දුන්න සමාජයක් බව තවදුරටත් තහවුරු වෙන්නේ මල් වත්තකට ගියායි කියලා කොහම එවැනි ශා මල් වත් තියෙද්දී අද අපිට ඒව දකින්න පුළුවන් නිසා කොමු පිඬු තුනක් හැරගෙන කොමු පිඬු මේකට විවිධ අර්ථ විවිධය දෙනවා. හැබැයි කොමු පිඬු කැවුම් ගෙඩි තුනක් ඒ මල් කඩන පැසෙයිලාගෙන මල්වත්තේදී කමීසිතාලා ඇතුළු නුවරින් පිටත්වලා කුඩා කෙල්ලන් ගණනක් හා සමග යන සිටියයි. එතකොට පින්වත්නි බලන්න මේ ජේෂ්ඨ මාලාකාරගේ තාම රූබර වූ දියණිය පැසක් පෙට්ටියක් අරගෙන මල් කඩන්න මල්වත්තට යනවා. ඉතින් ඇත්තටම ඒකෙන් අපිට හුඟක් සමාජය අනාවරණය කරගන්න පුළුවන්. මේ නව යෞවන තරුණියෝ මල් කඩන්න මල්වතු පුරා හැසිරුණු හැටි කොච්චර ලස්සන දර්ශනයක් අපිට ඉස්මතු වෙනවද? ඒ අය බොහොම කෙලිදෙලින් කෙලිසෙල්ලමින් මේ කාර්ය කරපු හැටි පෙනෙනවා. ඔවුන් අතරමඟින් කන්න සමහර රසබර ආහාර ගෙනියපු හැටි දැන් මේ කොමු පිඬු කියන එක කැවුම් නම් එතකොට ඒ වගේ හරිම රසවත් ආහාර අරගෙන ගිය බව. එතකොට පිරිසක් සමග ගියපු බව. එකල කරුණා නිධාන වූ මාගේ බුදුරජාණන් වහන්සේ අරුණෝද්ගමන වේලෙහි ලස්සන වචනය ඉරපායන වේලෙහි භාෂාව හදාරන දරුවන්ට කොච්චර වටිනවද කියලා බලන්න අරුණෝද්ගමන වේලෙහි ඉරපායන වේලෙහි අත කවර ස්ත්‍රී පුරුෂයාකට සක්‍ර සම්පත් බ්‍රහ්ම සම්පත් මාර සම්පත් සිටු සම්පත් රාජ සම්පත් දෙවා ලමි දෝ කොයි බලවදර බලන බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ අපේක්ෂාව කොච්චර ලස්සනද. අරුණෝද්ගමන වේලෙහි ඉර පායාගෙන ඉන්න වෙලාවේ අද මම කවර ස්ත්‍රී පුරුෂයෙකුට මොනවද සක්‍ර සම්පත් බ්‍රහ්ම සම්පත් මාර සම්පත් සිටු සම්පත් රජ සම්පත් ලෝකේ ලේසියෙන් ලබන්න බැරි මහා සම්පත් කාට මම ලබා දෙමුදෝයි කියලා බැලුවා. බලලා
මේ කුමාරිකාවට අභිවෘද්ධියක් වන බව දැකලා ආයුෂ්මත් වූ අනද මහතෙරුන් වහන්සේ ආදී වූ 500ක් ශ්‍රාවක ජනයා පිරිවර ඒ කුමාරිකාව අභිමුඛෙහි පෙනී ගියසේ. බුදුරජාණන් වහන්සේගේ චර්යාව පින්වත් දන්නවා අපි. බුදුරජාණන් වහන්සේ උදේ හවස දවසට දෙවාරයක් මහා කරුණාවෙන් මහා කරුණාවට සමවැදිලා ලෝකයේ දෙස බලනවා. අද කවරෙකුටද මා පිහිට විය යුතු වන්නේ? එහෙම බලනකොට මේ මාලා දුව මාලාකාර දුව තමයි බුදුරජාණන් වහන්සේගේ කරුණා නිධානගත වූ ඇසට යොමු වුණේ. ආනන්ද හාමුදුරුවොත් උපස්සායකයන් වහන්සේ 500ක් ශ්‍රාවකයන් වහන්සේලා බුදුර සමග බුදුපියාණන් වහන්සේ ඒ ඇය ඉදිරියේ පෙනී සිටියා. එවේලෙහි ඕතම බුද්ධහලම්බන ප්‍රීතින් මත්ව එතකොට මේ මාලාකාර දියණිය බුද්ධාලම්බන ප්‍රීතියෙන් මත්ව මත්ව කියන වචනේ උනත් අපි ටිකක් සැලකිල්ලෙන් බලමු. එන මේ බුදුහාමුදුරුව ගැන කලින් අහලා තිබුණා, දැකලා තිබුණා, අවබෝධය ඇති කරගෙන තිබුණා. එහෙම නැත්නම් එක්වරම බුද්ධාලම්බන ප්‍රීතිය පහළ වෙන්න කිසිසේත්ම බෑ පළමුවතාවට දැන් හඳුනාගත්ත කෙනෙක් නම්. ඈ ඉතාම හොඳින් ශ්‍රද්ධාව දියුණු කරගෙන තිබුණා. ඒ නිසා ඒ ශ්‍රද්ධා බල මහිමෙන් ඈ තුළ මේ බුද්ධාලම්බන ප්‍රීතිය ගොඩ නැගුණා. බුදුන්ට කුමක් පිළිගන්වා පියම් දෝ හෝයි. අනේකයි ඇගේ ශ්‍රද්ධාවේ ඉස්මතු වීම කොයිතරම්ද කියලා බලන්න බුදුරජාණන් වහන්සේට මොනවද අද මම පිළිගන්නන්නට ඕනේ? ඒක ශ්‍රද්ධාවෙන් පෙළඹෙන දේ, ශ්‍රද්ධාවෙන් මෙහෙවන දේ. එහෙම ඉතලා ඇයට කිසිවක් නැහැ. හැබැයි ඇය කල්පනා කළා අර කන්නගෙන ආපු කොමු පිඬු තුන ඇගේ පැසෙහි ඒ කොමු පිඬු තුන තියෙනවා. ඒක අතට අරගන්නවා. අරගෙන බුදුහු මේ පිළිගන්නාසේක් දෝ හෝ නොපිළිගන්නාසේක් දෝ හෝ පිළිගත්තත් කමක් නැහැ නොපිළිගත්තත් කමක් නැහැ සැක සංකා සහිතව ඇය මේ කොමු පිඬු තුන බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න බුදුහිමියන් ළඟට කොහොමද ගියේ? නැමි නැමි ළඟට ගියාය. අපිට කැපිලා පේනවා, මැවිලා පෙනෙනවා නව යෝන් දියණිය, ඉතාම රූමත් දියණිය. ඈ මේ කොමු පිඬු තුන අතැතිව කොයිතරම් ගෞරව පුරස්සරව බුදුහාමුදුරුවෝ ළඟට ආවාද කියලා පැහැදිලි නැමි නැමි ආපු බව තමයි කියන්නේ. එවේලේ ස්වාමිදරුවෝ ඈ කෙරෙහි කළා වූ මහා කරුණාවෙන් වරම් රජුන් විසින් දෙන ලද ශෛල පාත්‍ර ධාතු නම පැලුස් සතරවරම් දේව රජ දරු බුදුරජාණන් වහන්සේට පිළිගැන්නු අර පාත්‍ර ධාතුව මේ දියණිය දිසාවට පෑවා. එතකොට ඇය මොකද කළේ? කොම පිඬු තුන පිළිගැන්නවා. ඒ පාත්‍රයට කොම පිඬු තුන පිළිගැන්නවා. පිළිගන්වලා බුදුන් වැඳ පස්වන ප්‍රීතියින් පිනා. ශ්‍රද්ධාව නැති කෙනෙකුට එහෙම වෙන්න පුළුවන්. පූර්ව ශ්‍රද්ධාව ඇතුළ ඉතාම හොඳින් තිබුණා. ඒ නිසා පිනා ගොස් බුදුන්ගේ සඳ මඩලක් වන් මුව මඩල බල බලා සඳ මඩලක් වන් මුව මඩල මේ වචනය මෙලෙස ගලපන්න පූජාවලි හාමුදුරුව කොච්චර කල්පනා කරන්න ඇත්ද? නිකම්ම මෝ මඩල කියලා ලිව්වනම් ඒකේ සෞන්දර්යයක් නෑ. ඒ නිසා ඒකට ලස්සන විශේෂණයක් පාවිච්චි කරනවා.
sandha mandala van muwa mandala bala satutu 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 aneme satutu satutu sandha ras dutu kaumude akse upama wakin kiyenawa sandha ras dutu kaumude ak kumudu malak api dannawa kumudu pipenne handa paayena kota handaevi etakota sandha dakina kota sandha paaya agenena kota hakirilla tibunu ඒ කවුමදයන් ප්‍රමුදිත වෙනවා වගේ ඈ බුදු හිමියන්ගේ සඳ මඩලක් වන් මුව මඩල දුටු විට ඈ ප්‍රබෝධයටත් ප්‍රමෝදයටත් පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාගේ ශාසනයෙහි මතු මෝතම ඉතා වල්ලබවේ Sita, බුදුරජාණන් වහන්සේ කාටවත් කියන්නේ නැතුව සිතින් සිතුවා මම අනාගතේ මාගේ සම්බුද්ධ ශාසනය ඉතා වල්ලබ වල්ලබ කියලා කියන්නේ ඉතාම ලෙන්ගත්තු ලෙන්ගත්තු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා එහෙම හිතලා සිනාවක් පහළ කරනවා. බුදුන් Get sina eddei yatahot Budurajanan mahansege sina Sesu satwean se Handaga vevai Katadalwa vevai Budunge sina net Kok kandala nagana sina siyum Kata hayyeng arala karana sina siyum Edeval Buduhamdurange sina matula neh බුදුන්ගේ සිනාව උදෙසා ලෝ වැඩකට කාරණයක් ඇත්නම් එවේලෙහි සිනාවක් පහළ කෙරේ. ධම්මද්‍රෝ සිනාවක් පහළ කරනවා නම් ඒක කිසියම් ආකාරයකින් ලෝ වැඩ ලෝකයට යහපත ඇති කිරීම සඳහාමයි. ඒ සඳහාමයි බුදුරජාණන් වහන්සේගේ සිනාව. ඉතින් කතා කරුවා ඡේදයක්ම එතෙන් සිට බුදු පියාණන් වහන්සේගේ සිනහව වර්ණනා කරනවා. අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුව මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණු අතිශය ගෞරවේ නිසාම ඒ සිනහවේ ස්වභාවය කොයි ආකාරද කියලා විස්තර කරනවා. එය මා ඔබට කියවා ගන්නයි ඇරයුම් කරනවා. ඊට පස්සේ සිදු වූ දේ කිවයුතු නිසා එවේලෙහි අනන්ද මහතෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරුව විතරයි දන්නේ පින්වත්නි බුදුහාමුදුරුවන්ගේ සිනා අර්ථ සිනා බුදුහාමුදුරුව නිතර සිනාසෙන්නේ නැහැ සිනාමුසු මොහුණින් ඉන්නවා හැබැයි සුවිශේෂී සිනහවක් පෑවොත් ඒක විමසිය යුතු එකක් කියලා දන්නේ ආනන්ද හාමුදුරුව විතරමයි වෙන කාටවත් එය දැනෙන්නට දැනගන්නට ලැබුණේ නැහැ. ඒ නිසා දැන් ආනන්ද හාමුදුරන්ට පේන තමයි බුදුරජාණන් වහන්සේ මේ අමුතු සිනාව පෑවේ. එතකොට ඕනෑම විටක ආනන්ද හාමුදුරන්ගේ චර්යාව තමයි ඒ අමුතු සිනාවක් පෑ කල්හි වහාම ඒ කවර හේතුවක් නිසාද කියලා විමසා බැලීම. ඒක හේතුවක් නිසා තමයි. ක ලෝකේට මහා අර්ථයක් ඇති කරන හේතුවක් ස්වාමීනි බුදුහු නම් අකාරණේක සිනා නොසෙනසේක අකාරණේක හේතුවක් නැතුව කාරණාවක් නොමැතුව නිකම්ම සිනා වෙන්නේ නැහැ කවර කාරණේකින් සිනා පහල කළෙස්සේක් දැයි ආනන්දහාමුදුරන් මේක නම් විමසන්න ඕන ඒ නිසා බුදුහාමුදුරුවෝගෙන් අහනවා බුදු පියාණන් වහන්සේ සිනාව කවර හේතුවක් නිසාද? එවේලෙහි ස්වාමි දරුවෝ ආනන්දේ මේ කුමාරිකාව මට මේ දුන්නා වූ කොමු පිඬු දානයාගේ විපාකෙන් අද සවස මෙම නුවර කුසල් රජහට අගමෙහිසින් විසෝවි. මේ කාරණය සිතා සිනා පහල කෙලිමි වදාරා ඇතුළු නුවර සිඟාවන්සේක.
Itala balanna budhu piyanan wahanseta meka karapu buddha pujawak kiyala kalpana karannako. Den api ada hama viharayekama hama nivasakama wage taman hadana aharin kotasak daanin kotasak budhu himiyan menmen wen karanawane wen kala buddha buduruwak langa thaba sambuddha pujawa sidu karala ping ras karagannawane den eveni ras karagannawu punnya mahimeka aanisansaya koi taram dai obata sitaganna pujawali haamuduru apata loku paniwidayak denawa me balan budunta buddha pujawak thabime aanisansa loku deval neme eda anubhava karanta nikam sellamata sakas karagena apu komu pindu tuna e budhu himiyange paathrayata nirlobhiva bedime buddha eka buddha lambana preetiyenma sidu kirime punnya mahimen ayata eda davasem ay kalladama මෙමනවර කොසල් රට රජහට අගමේසින් විසෝවේ. ඒ නිසා ඒක සමාහෙට තව අවුරුදු ගානකින් නැත්නම් ඊළඟ භවයේ තවත් බුදු කෙනෙකුගේ කාලේ නැහැ. මේ අකාලික ශාසනේ සාන්දෘෂ්ටික ඵල විපාකයක් හැටියට මේ මල් කුමාරියට එදා මෙහෙම ආනිසංශයක් ඇති වෙනවා. ඒක දැකලා තමයි බුදුරජාණන් වහන්සේ සිනා පහල කළේ කියලා ආනන්ද හාමුදුරන්ට පෙන්වා දුන්නා. ඉබේලි කුමාරිකා බුදුන් වදාළ තෙපුල් අසා බුදුහුනම් ඒකාන්තයෙන් සබා වූ තෙපෙල් ඇතිසේ කිමෙක් දෝ හෝයි රජුරුවන් අදවකට මෙනුවරත් නැතිව කෙසේ වූ විස්මයක් දෝ හෝයි සිත සිතා මල්වත්තට පලා ගොස් රජුට අගමෙහසියන් වෙති කීබසට මත්ව හඬගා ගී කිය කියා මල් කඩන්නේය. එහෙම වෙන්න මොනනේ? ඒක නවයුන් යෞවනියකට මනතරන් අභිමානයක් සතුටක් ප්‍රීතියක් වින්දනයක් ඇති කරන ප්‍රකාශනයක්ද? ඒක කිව්වේ පාර යන මිනිස්සෙක්වත් වැඩකට නැති කෙනෙක්වත් නෙමෙයි මේ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ මල් කුමාරිය දන්නවා බුදුන් වහන්සේ එහෙම දෙයක් කිව්වා නම් ඒක සත්‍යමයි සබා සැබෑවක්මයි. ඒක නිසා පුදුමතරම් සතුටකින් ප්‍රීතියකින් එදා මල් උයනට ගිහිල්ලා සින්දු කිය කියා මල් කඩන්නට පටන් ගත්තා. එන්පස්සේ මොකද වෙන්නේ? පසේ නදී කොසල් රජුරුවන් පියාණන් මහ කොසල් රජුරුවන් දියණියෝ රජගහනුවර බිම්සර රජුරුවන් කෙරේ වැස අජාසත් කුමරු වැදූහ. අපි මේ කතාව ආයිත් මතක් කරන්න ඕම නැහැ. අපි මේ පූජාවලි ආරම්භක තාවල් වල මේ නෑකම් ටිකක් පැහැදිලි කරලා තියෙනවා. එතකොට පසේ නදී කොසල් රජතුමාගේ නැගණිය තමයි බිම්බිසාර රජතුමාගේ බිසව. එතකොට ඒ බිම්බිසාර රජතුමාගේ බිසව බිහිකල පුතු තමයි අජාසත්. එතකොට අජාසත් කියන්නේ කොසල් රජුරුවන්ගේ නැගණියගේ පුතු. එතකොට කොසල් රජුන්ගේ සහෝදරියගේ පුතු. ඒ කියන්නේ ඥාතිත්වයට වෙන්නේ බෑ නා. අන්තිමේදී මේ අජාසත් රජුරුව මොකද කළේ? අසත්පුරුෂ සමමාය දේවදත්ත නම් අසත්පුරුෂයාගේ හමුවෙන් ඒ ආශ්‍රයෙන් සමවාය කියන්නේ ඇසුර පිය රජු මරා රජය ගත. අසත්පුරුෂයාගේ ආශ්‍රය
එක කොච්චර ප්‍රබලද දෙව්දත් කිව්වේ ඔහු බුදුන් මරා බුදු වෙනවා කියලා අජාසත්තට කිව්වා ඔබ පියා මරා රජ වෙන්න අජාසත්තේ වැඩේ කළා දේවදත්තට වැඩේ කරන්න බැරි වුණා ඊට පස්සේ මේ අජාසත් රජු තම පියා තමෙමෙනි දෙහිසුණු දඬුවමක් දුන්නු නිසා කොසල් රජුගේ මොකද කළේ අර සහෝදරියට දුන්නු විශාල දනව්ව දනව්වා කියන්නේ ගම් දනව්වා ඒක ආපහු ගන්න යුද්ධයක් කළා විශාල යුද්ධයක් එතකොට මේ යුද්ධය දිගින් දිගට ඇදි ඇදි ගියා සමහර දවසට අජාසත් පරදිනවා කොසල් දිනනවා සමහර දවසට කොසල් පරදිනවා අජාසත් දිනනවා මේ විදියට මහා යුද්ධයක් සමහර දවසක අජාසත් කුමර පෙරද පලායේ සමහර දවසක කෝසලියෝ පෙරද පලායේ එදවස්ද කෝසල රජුගේ මහසෙන් සමග ගොස් බෑනනුවන්හා යුද්ධ කළා එක දවසක් කෝසල රජුගේ මහා සේනාවක් එක ගිහිල්ලා බෑනත් එක්ක යුද්ධ කළා ඒ වෙලාවේ අජාසත් බොහෝම බලවත් වෙලා හිටි බවයි සඳහන් වෙන්නේ මහා සේනාවක් එක්ක අසු පිටට නැගිලා අශ්වයන් පිටෙන් ගිහිල්ලා තමාගේ බල පවිමි මයිල් රජහට තමාගේ බල පවිමි මගේ මාමට අද මගේ බලය පෙන්වනවයි කියලා මොකද කළේ කඩුව හා අඬණය ගෙන කොසල් සෙනඟ මැදට පැන කෙහෙල් කඳ පොළු ගහන්නාසේ මේක තමයි බිහිසුණු යුද්ධය මේක ඥාති යුද්ධ ඉඩමකට වෙච්ච ගැටුමක් ඔන්න බලන්න දේපලවලට ඒ කාලෙත් මරාගෙන තියෙනවා සාමාන්‍ය මිනිස්සු නෙමෙයි රජවරු දායාදයට දීපුවා ගැන වෙච්ච අරගල වාර්තා වෙන්නේ අපිට මෙහෙම ඒ නිසා මේ පච්චුරුවන්ගේ යෝධයන් කුසල රජුන්ගේ යෝධයන් ඔක්කොම පොළු ගැහුවා එතකොට දැන් කොසල් රජුරුවන්ට යන්නේ නම් නැති වුණා ඒ වෙලේ සත්කලක් පමණ ඇති මහ කොසල් සෙනඟ රජුරුවන් නොබලාම ගිය ගිය අත බිඳී දිව පීහ කරන්න දෙයක් නැහැ ප්‍රධාන යුද සෙන්පතියොන්ට කොටම අජාසත්ගේ සේනාව කපල පොටල දැම්ම කෙසෙල් කඳන් වගේ අනතුරු සේනාව මොකද කළේ දැන් ජීවිත බේර ගන්න ඕනස ඒගොල්ලෝ ඔළුව හැරුණා හැරණත්තේ දිව්වා කොසල් රජුරෝද අසපු පිටට පැන නැගීලා සැවැත් නුවරම දිව එන්නාහු රජුරුවන්ටත් දැන් සේනාව තැරලා යනකොට රජතුමාට කර කියාගන්න දෙයක් නැති වෙනවා රජුරෝද අශ්වයෙකුගේ පිටට පැන නැගලා ජීවිතේ බේර ගන්න පැනලා දිව්වා සවැත් නුවර දිවෙන්නා වූ ඒ මල්වත්තේහි අඬගා ගී කී කියා මල් කඩන කුමාරිකාවගේ ශබ්දය අසා ඇගේ පින් බලයෙන්ම ඈ කෙරෙහි ලෝභ පුතවා අසු පිටින්ම ඒ මල්වත්තට දිව ඈ සිටි තැනටම ගොස් වැද සිටියේ අන බලන්න දැන් යුද්ධයකින් පැරදිලා තමන්ගේ මහ සෙන්පතියෝ ඔක්කොම යුදබිමේ වැනසිලා අවශේෂ සේනාව සියල්ල ඔළු හැරුණු අතේ දුවලා රජතුමාට තව සල්ප වෙලා හිටියනම් මාමය කියලා නෑ මේ කඩු පහරම වදින්නක් තිබුණා ජීවිතේ බේරාගෙන පලා ආපු රජුරෝ වේගයෙන් එනකොට මල්වත්තේ මල් කුමාරියෝ සින්දු කියනවා ඇහුණා ඒ කුමාරියන් අතරේ මේ සුවිශේෂී මල් කුමාරියගේ කටහඬ රජුගේ සවන් ප්‍රීතිමත් කළා සවන් පිනාගා ඒ නිසා මොකද කළේ අර යුදබිමේ පීඩණය මුළුමනින්ම නැති වෙලා ගියා භංග වුණා ලෝභ උපදවා ආශාව ඇති කරගත්තා අසුපිටින්ම
ඒ මල්වත්තට දිව මල්වත්තට දුවල ගියා ඈ සිටි තැනටම ගොස් ඒ මල් කුමාරයේ සිටි තැනටම ගිහිල්ලා අශ්වයාගෙන් බැස්සා එබැවින් කුමාරිකාව රජ්ජුරුවනුත් හැඳින්නලා බුදුන් වදාළ වචනයත් සඳහන් කොටලා දැන් මේ මල් කුමරිය දන්නවා ආවේ කොසල් රජ්ජුරුව බුදුහාමුදුරුවෝ උදේ මෙහෙම එකක් කියලා තියෙනවා දැන් බලන්න මේ හේතුඵල සම්බන්ධය ලස්සනට ගැළපෙලා තියෙනවා අහඹුවක් හිම නෙමෙයි හරිම ලස්සනට කතාව සම්පූර්ණයෙන් අපිට විශ්වසනීයත්වය ඇතිකොට ගොඩනැගපු හැටි බලන්න එතකොට අපි බුදුහාමුදුරුවෝ මේ මල් කුමරිය අද අගමෙහසිය වෙනවයි කිව්වහම පුදුම හිතෙනවා කොහොම එහෙම වෙනවද එක දවසකින් එහෙම විය හැකිද එතකොට සුන්දර කාන්තාවකගේ හමුවීම අවශ්‍යම තැන රජු හිටි බව යුද පීඩණයෙන් බිඳුනු මානසිකත්වයෙන් එතනට ආවේ එතනදී හමුුනේ එතකොට ඒ කාන්තයෙන් අද මම මේ රජව අගමෙහසින් වෙම්ම යයි සිත සිතා රජව කෙරේ බය නොකොට කිසි බයක් නැතුව තන පලා නොගොසින් දිවෙත් නැ සිනාසිසි බොහෝම සතුටින් හිනහ වෙවි වැඳ සිට අසුගේ කඩියාලම අතපොවාලා හය අල්වා ගත කොච්චර ලස්සන බලන්න ඈ නව යෝන් යෞවනියක ලෙස සිනහසෙමින් ලද බොළඳ ගමනින් ඇවිත් අශ්වයාගේ කඩියාලමට අත දාලා ඒකින් අල්ලගෙන ඈ අශ්වයාට බර දීලා සමහර විට ඉන්නට ඇති අශ්වයාගේ ඒ ඔළුවට ඊට පස්සේ එවේලේ රජුරෝතෝ කවරක් දෛච්ඡා කවරක් හිතේ විචාර මාලාකාර දුවකී කී කල අස්වාමිකද සස්වාමිකද විචාර එතකොට මල් කුමාරියක් කියලා දැනගත්තා රජුරු යවුවා අස්වාමිකද සස්වාමිකද ඒ කියන්නේ සැමියෙක් ඉන්නවද නැද්ද අස්වාමිකද සස්වාමිකද ලස්සන වචන දෙකක් ස්වාමියෙක් ඉන්නවද නැද්ද අස්වාමිකයි කී කල තමන් අස්වාමික ස්වාමියෙක් නැතේයි කී කල අසු පිටින් බැස අසු පිටින් දිව විඩාව ගියමි මදක් මිදා පියනු කැමැත්තෙමි මදක් තෝ මෙසේ වැඩ වැඳ හිදැයි කියලා ඇගේ එකයේ ඉස තබාගෙන සැකයක් නැතුවම මද කලක් සැතපි රජුරවන්ට කිසිම සැකයක් දැනුනේ නැහැ රජතුමා අශ්වයාගේ පිටින් බැස්ස තමන්ට හරි මහන්සි කිව්වා ඇයගේ ඇකයේ හිස තියාගෙන ටික වෙලාවක් නිදන්ට අවසර ඉල්ලුවා ඊට පස්සේ සැතපි විඩා සංසිඳුවා නැගී සිට එම අසු පිට ඒ කුමාරිකාවන් හිඳුවාගෙන රජගෙට පලා ගොස් කුමාරිකාව දැන් සියලු වේදනාවන් මහන්සිය සංසිඳුවාගෙන නැගිටලා අශ්වයා පිටින් ඒ කුමාරියත් තියාගෙන රජගෙට පලා ගොස් රජමැදුරට ගෙනහිල්ලා නැවත දෙමව්පියන්ගේ ගෙට යම යවා ඒකත් ඉතා වැදගත් නැවත දෙමව්පියන්ගේ ගෙට යවා ඒ නිසා අපහු ඇය මාලාකාරයාගේ ගෙදරටත් පිටක් කළා මව්පියන්ට බොහෝ සත්කාර කොට ඒ හැම දෙයක්ම කළා ඇය රජ පෙරහැරින් ගෙන්වාගෙන බොහෝ දෙනා මැදී රුවන් ගොඩක් පිට සිටුවා රුවන් ගොඩ රත්තරන් ගොඩ උඩ සිටවල තමයි අගමෙහසිය හැටියට අභිෂේක කරා කියලා කියන්නේ ඒ කුමාරිකාව මල් කඩන තැනදී දුටුහෙයින් මල්ලිකා නම් ලද ආන්න ඒක තමයි ඇය මල්ලිකා නම ලැබුවේ මල් කඩන තැනදී ලද නිසා කොසල් රජහට අගමෙහසින් ඌහෙයින් කෝසල මල්ලිකා දේවි යයි මෙනමින් ප්‍රසිද්ධව 500ක් පුර ස්ත්‍රීන්ට නායකව රජුරවන්ටම ප්‍රියව මනවඩා වසන්නාහු. එතකොට ඒ නිසා තමයි කෝසල මල්ලිකා කියලා නම ලැබෙන්නේ.
ඉතින් අපිට පැහැදිලි පින්වත්නි මේ මල්ලිකා දේවිය අනාගතයේ අපිට හමු වෙනවා නැවතත් ඈකර අපමණ පින්කම් බුදු පූජාවන් ඇසුරින් එතකොට ඈ ගැන අපි තවදුරටත් ඔබට කියන්නට ඉඩ තබමින් අද දේශන මහාමාර කරන්නේ අසන්නට සලස්සන්නේ මේ උතුම් කාන්තාවක ගැනම සාකච්ඡා වුන නිසා මා හිතුවා නූතන කාන්තාවක් ධ්වනිත කෙරෙන ගීතයක් ඔබට අසන්නට සලස්සන්න වෙදහාමිනේ ටෙලි නාට්‍යයට තේමා ගීතය හැටියට රචනා කොට ප්‍රදීපාදම් දාස ගායනා කරන දූවිල්ලෙන් හැදුනලියේ බාලුලියේ බාලලියේ දූවිල්ලෙන් හැදුනලියේ බාලුලියේ බාලලියේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණකරුවාගේ වචන අපූර්වට අපිට ප්‍රදීපාදම් දාස ගායනවා වෙන වයන මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න වෙන වයන මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් සැදුනුලියේ බාලුලියේ බාලලියේ ගී ගයන මිනිස්සුන්ට පැන්තලියක් ගෙනත් දෙන්න දූවිල්ලෙන් හැදුනුලියේ බාලුලියේ බාලලියේ ගී අහන්න මිනිස්සුන්ට පන්පැදුරක් එලා දෙන්න දූවිල්ලෙන් සැදුනුලියේ බාලුලියේ බාලලියේ මුළු මහත් මේ දූවිල්ලෙන් හැදුනයි කියන එක පසුපස් මහා කතන්දරයක් තියෙනවා වේදහාමිනේ ටෙලි නාට්‍ය නරඹ ඔබට ඒ ගැන නැවත සිහිපත් කරන් ගන්නට ඇරයුම් කලමින් ගීත ආසන්නටත් ආරාධනා කරනවා අද දායකත්වය නුවරපාර අඹේපුස්ස වරකාපල පදිංචි W A G සේනානායක ඒ වගේම C රාජපක්ෂ මෞපිය යුවළගේ ආදරණීය දූදරුවන් මුණුබුරු මිනිබිරියන් විසින් බලාපොරොත්තු වෙන්නේ නුවරපාර අඹේපුස්ස වරකාපල පදිංචි W A G සේනානායක පියාණන්ටත් C රාජපක්ෂ මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය සලසා දීමයි විශේෂයෙන් සන්ධ්‍යා කොමුදුනි චමරි යන දියණියන් තිදෙනා සහ එකම පුතා කල්ප සහ ලේලිය අශානි දියණිය බණ්ඩාර සහ ලලිත යන බෑණාවරුන් චමෝත්‍යා සහ තරුෂි යන මිනිපිරියන් දෙදෙනා ඉතින් මේ අය විශේෂයෙන් බලාපොරොත්තු වන්නේ W A G සේනානායක පියාණන්ට සහ C රාජපක්ෂ මෑණියන්ට සෙත් පතන්න විශේෂයෙන් ඒ දෙපළට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා දීර්ඝායුෂ සැලසේවා ඒ අය කරන කියන හැම දෙයක්ම හොඳින් එහෙන් කරගෙන තව කාලයක් වාසනාවන්තව දිවි ගෙවන්නට මේ හැම දෙනාටම මේ පුණ්‍යමය මේ හේතු වාසනා වේවා සන්ධ්‍යා කුමුදුනි චමරි යන දියණිවරුන්ටත් කල්ප සහ ලේලියටත් අශානිදුව බණ්ඩාර සහ ලලිත යන බෑණාවරුන්ටත් චමෝත්‍යා තරුෂ යන මිනිපිරියන්ටත් සෙත් වේවා ආශිර්වාද වේවා නිදුක් නිරෝගී සුව චිරජීවනය වේවායි අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා දේශකයන් වහන්සේටත් සෙත් පතනවා ඒ වගේම කාර්ය මණ්ඩලයටත් net fm එකේ සෙත් පතනවා හැම දිනා ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සෙත් පතනවා හැම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම අනුසංසය හේතු වාසනා වේවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා